ස්වාමීන් වහන්ස කෙනෙක් අපගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී දැනට වසර 2600කට අධිකයි. ඒ කාලේ බුදුන්ට සංඝයාට අප්‍රමාණ දන් දුන් කුසලයෙන් එවි පිණසක් වාසය කළා. ඒ කාලේ අප්‍රමාණ දුර්ගයෙන් කැලෑ රොදවල් බඩවැටි කඳුවැල් හෙල් පසු කරමින් දින ගණන් ගෙවමින් බර උසමින් වෙහෙස දරා වැඩ කළ පහසුකම් වලින් අඩු පිරිසක් වාසය කළා. විදුලිය වාහන ඒ යාන වාහන තිබෙන්නේ නැහැ. කටුකයි මීට අවුරුදු 2600කට පමණ පෙර. දැන් අපට පේනවා මිනිසුන් ගොඩාක් දියුණු වෙලා වගේ. ඉතින් ස්වාමීන් වහන්සේ එදා පයින් ගමන් කරන අය අද කාරකින් නැවෙන් ප්ලේන් එකකින් යනවා. වෙලාව කෙටි වෙලා සුපෝභෝගී ජීවිත ගත කරනවා. ස්වාමීන් වහන්සේ කාලය ගත වෙන්න ලෝකයේ දිනෙම සැපයෙන් සැපේ සොයමින් යන ආකාරය පේනවා. ධර්මයේ තුලින් මේ ආකාරයෙන් පැහැදිලි කර දෙන්න. දැන් මෙහෙමයි මාත් ඉතින් අපි පින් කරනකොට කුසල් දහම් වඩනකොට දන් දෙනකොට ඊට අදාළ සංස්කාරයන් මනුෂ්‍යයා තුල සකස් වෙනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධෝත්පාද කාලවල මේ දිව්‍යතල පිරිල යනවා කියලා. දිව්‍යතල පිරෙනවා කියලා. තේරෙනවද? ඇයි බුද්ධෝත්පාද කාලවල දිව්‍යතල පිරිල යන්නේ? බුදුරයන් වහන්සේ නිසා සංඝරත්නය නිසා අප්‍රමාණ වූ පින් කරලා දන් දීලා සිල් රැකලා ඒගොල්ල මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා. එතකොට බුද්ධෝත්පාද කාලවල මේ අසුර බලය හීන වෙනවා. අසුර බල හීන වෙලා සුර බලය කියන්නේ දෙවියන්ගේ බලය වැඩි වෙනවා. ඒ දෙවියන්ගේ බලය වැඩි වෙන්නේ ඇයි? මිනිස්සයා පින්කම් කරලා ගිහලා දිව්‍ය ලෝකවල එකපාරක් සක්‍රිය ඇවිල්ලා බුදුරයන් වහන්සේට මේ 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 මහාකාශ්‍යප මහරහතන් වහන්සේට සක්‍රිය ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ දැන් දිව්‍යතලයේ මේ මහරත චූලරත කියලා දෙවිවරු පහළ වෙලා තියෙනවා. ඒගොල්ල මට වඩා ප්‍රභාස්වරයි කියනවා. තේනවා? දැන් දිව්‍යතල වල ඉන්න ලොක්ක ඇවිල්ලා සක්‍රයානේ. සක්‍රයා ඇවිල්ලා මහා මේ කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා දැන් දිව්‍යතල වල මෙහෙම දෙවිවරු පහළ වෙලා තියෙනවා. ඒගොල්ල මට වඩා ආලෝකමත් කියනවා. මට වඩා ප්‍රභාස්වරයි කියනවා. ඒ නිසා මේ මහරහ මේ කාශ්‍යප මහරහතන් වහන්සේ මට බයයි, ඒගොල්ල මාව ඉක්මවා යයි කියලා. එතකොට මේ කවුද මේ මහා දෙවිවරු කියන්නේ? බුදුරයන් වහන්සේට දන් දීලා බුදුරයන් වහන්සේ අරමුණු කරගෙන පින්කම් කරලා මෙරිලා දිව්‍යතල වල ඉපදුන අය. ඒ වගේ බුද්ධෝත්පාද කාලවල මහත්වයේ මේ කුසල් ශක්තිය නිසා දිව්‍යතල පිරෙනවා කියනවා. නමුත් දැන් ක්‍රමානුකූලව මාත්‍ය දිව්‍යතල වල දිව්‍ය ජනගහණය හීන භාවයට. ඒක ධර්මතාවයක්. තේරෙනවද? මිනිස්සයා පින්කම් කිරීම අඩුවෙන්න, සිල් රැකීම අඩුවෙන්න, දන් දීම අඩුවෙන්න දිව්‍යතල හිස් භාවයට ක්‍රමානුකූලව දිව්‍යතල වල ජනගහණය අඩුවෙලා මේ සතර අපාය සහ මනුෂ්‍ය ලෝකයන් පිපිරෙනවා. තේරෙනවද? ඒක ලෝක ධර්මතාවය. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ අප්‍රමාණ දන්පැන් පූජා කරපු පින්වතුන්ලා, ඒවායි දැන් අපි සාමාන්‍ය අපි මනුෂ්‍යයෝ හැටියට මහත්වෝ, අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මේ මනුෂ්‍ය ලෝකයේ තුලම දෝලණය වෙන පිරිසක්. ඒක අපි දකින්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි ඉපදිලා පින්කම් කරලා අපි දිව්‍ය තලයකට ඉපදුනා නම් මේ වගේ අවුරුදු 2600ක කාලයක් තුල අපිට පල්ලෙහාට එන්න විදියක් නෑ. මොකද මේ දිව්‍ය තලවල ආයුෂ මුගක් වැඩි. තේරුණාද? ඒ නිසා අපි හිතන්න ඕනේ අපි තුලින්ම දැකලා අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මේ මනුෂ්‍ය ලෝකයේ තුල දෝලණය වෙමින් එන පිරිසක් කියලා. තේරුණාද? ඒ නිසා අපි කළා වූ ඒ පින්කම් නිසා මාත්‍යෝ ඊට අදාළ සංස්කාරයන් අපිට සකස් වෙනවා. ඊට අදාළ සංස්කාරයන් සකස් වෙනවා. ඉතින් ඊට අදාළ සංස්කාරයන් සකස් වෙනකොට මාත්‍යෝ ඉතින් සැපේ කියන කාරණේ ජීවිතයට එකතු වෙනවා. සැපේ කියන කාරණේ ජීවිතයට එකතු වෙනවා. ඉතින් ඒ සැපේ සංස්කාරයන් තමයි සියලු ලෝකයා විඳිනවා කියලා අපිට කියන්න බෑ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මාත්‍යෝ මේ සැපේට, ඔය දැන් මහත්යාවේ කතා කරන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය ගැනනේ. මනුෂ්‍යයාගේ ආයුෂ, ඒතොර ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ මහත්යෝ බෞද්ධයෙකුට විතරක් උරුම වූ දෙයක් නෙමෙයි. දැන් ක්‍රිස්තියා දැන් එදා බුදුරජාන් වහන්සේගේ කාලේ අන්‍යාගම් දෘෂ්ටීන් 62ක් තිබ්බා නේද? ඒ 62 තුල දෘෂ්ටීන් වල තිබ්බේ සුගතිය අරමුණු කරගෙන සැපේ අරගෙන උන දන්පැන් පූජා කළා. නමුත් ඒගොල්ල දෘෂ්ටිගත තැනක හිටියේ. නමුත් ඒවා නිසා මහත්යෝ ඒගොල්ල සුගතිය කියන කාරණේ සාක්ෂාත් කරගත්තා. ඒ නිසා වර්තමානයේ ක්‍රිස්තියානි මහත්යෙක් වේවා, මුස්ලිම් මහත්යෙක් වේවා, හින්දු මහත්යෙක් වේවා, එයත් දන් දෙනවනම්, එයත් යම් සීලයක් රකින්නවනම්, එයාට ඊට අදාළ සැපේ උපත ලැබෙනවා. භවයේ සැපේ, ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබෙනවා. ඒ නිසා බුදුදහමත් එක්ක මේ දානය කියන කාරණේ, සීලය කියන කාරණේ ප්‍රචලිත වෙනකොට ලෝකයා අනිත් ආගම් වලත් ඒවට යොමු වුණා. තේරෙනවද? ඒගොල්ලන්ගේ ධර්මයේ තුල ඉඳන් දන් දෙන්න සිල් පුළුවන් ආකාරයෙන් රකින්න යොමු වුණා. නමුත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ නෙමෙයි. ඉතින් ඊට අදාළව මහත්ය බුදුරයන් වහන්සේගේ කාලෙන් පස්සේ බුදුරයන් වහන්සේ මතු කළ පෙන්වා වූ ධර්මතාවයන් ප්‍රයෝජනයට අරගෙන අනිත් ආගමුත් අය සැපේ කියන කාරණේ තව තවත් ශක්තිමත් භාවයට
පත් කරගත්තේ. දැන් හුඟක් වෙලාවට අද දැන් දානීය කියන කාරණේ බෞද්ධයයට වඩා අද වෙන වෙන සිද්ධ කරනවා නේ. ක්‍රිස්තියානිය, මුස්ලිම්ය අපේ කෙනෙක් මැරුණාම 7 දවසෙන් 3 මාසෙන් දාන දෙන මේගොල්ලෝනේ මේගොල්ලෝ එක දිගටම සමහරට මාසයක් දාන දෙන අය ඉන්නවා. ඉතින් ඒ වගේ මේ බුදුදහමේ ආభాෂයෙන් මේගොල්ලොත් මේ මේ මෙවැනි ධර්මතාවයන් මේගොල්ලන්ගේ ධර්ම ජීවිතවලට එකතු කරගත්තා. ඒ නිසා මාත්තු ඒවායේ ඵලය තමයි මේ සැපේ හැටියට අපි දකින්නේ. තේන්න. ඉතින් මේ සැපේ හැටියට දකින්නවා වගේම දැන් මේ සැපේ නිසා තේන්නද අතීතයේ අපි කළා වූ පින්කම් නිසා අපිට එහි කුසල් විපාකයන් නිසා දැන් මේ සැපේ ලැබෙනවා. යාන වාහන වේවා, ගුවන් යානා වේවා, නවීනතම හැම දෙයක්ම වේවා ලැබෙනවා. නමුත් එතකොට අපි දැන් මේවා ලැබුණේ කුමක් නිසාද? අතීත කුසල් සංස්කාර නිසා. නමුත් මේ අතීත කුසල් සංස්කාරය කියන්නේ කුසලයේ සහ අකුසලයේ දෙකම මායයා කියලා තමයි බුදුරයන් වහන්සේ දේශනා කරන. අකුසලයේ විතරන්නේ මේ කුසලය මායයා. එතකොට දැන් බලන්න අපි කුසලයේ මායයා හැටියට දකින්නේ නැහැ. ඒ නිසා අතීතේ කළා වූ පින්කම් නිසා අපිට මේ මොහොතේ ලැබෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ මේ ශාස්ත්‍රීය භාවයේ මායයා හැටියට නොදකින නිසාම අපි මේ ශාස්ත්‍රීය භාවය නිසා ප්‍රමාද භාවයට පත් වෙනවා. තේනන් වර්තමාන ලෝකයේ ගත්තොත් 90%ක්ම ජීවත් වෙන්නේ ප්‍රමාද භාවයට පත් වෙලා. ඒතර ප්‍රමාද භාවයට පත් වෙන්නේ කුමක් තුලින්ද? කාමච්ඡන්දයන් තුලින්. ඒතකොට ඒ කාමච්ඡන්දයන් ලැබුණේ කුමක් නිසාද? කුසලයේ තුලින්. කුසලයේ තුලින් තමයි කාමච්ඡන්දයන් ලැබෙන සැපේ ලැබුණේ. නමුත් එහෙමනම් බලන්න දැන් පෙර සමන් කළා වූ කුසලයේ නිසා දුප්පත් භාවයට පත් වෙලා එදා කරත්තොල ගමන් ගිහිල්ලා පයින් ගමන් ගිහිල්ලා එච්චර දුක් විඳලා කරා වූ පින්කම් වල කුසල් සංස්කාරයන් හැටියට වර්තමානයේ අපිට මේ ශාස්ත්‍රීය භාවය ලැබෙනකොට අපි මේ ශාස්ත්‍රීය භාවය නිසා නැවත ප්‍රමාද භාවයට පත් වෙනවා. නැවත ප්‍රමාද භාවයට පත් වෙලා අපි නැවත ආයිමත් මෙතනින් දුකට වැටෙන තැනට තමයි යන්නේ. ඉතින් ඒ චක්‍රය තමයි මාත්‍යෝ සාරා සංක කල්ප ලක්ෂ කෝටි ගානක් පුරාවට මේ අපි පසු කරමින් එන්නේ. තේරෙනවද? ඒ නිසා අපි දුකේදී සැපේදීත් අපි දකින්න ඕනේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයමයි. තේරෙනවද? ඉතින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න නැතුව අපි සංස්කාරයන්ට බැඳුනොත් අනිවාර්යයෙන්ම කුසලිය විසින් අපිට ඊළඟට විනාශභාවයට පත් කරලා දානවා. තේරෙනයි? දැන් අපි කෙනෙක් පයින් යනවා. ඒ පයින් යන්නේ යාගේ සංස්කාරයන් නිසා. නමුත් ඒ පයින් යන කෙනාගේ හිසට උඩින් ගුවන් යානයක් යනවා. එතකොට ඒ ගුවන් යානයක් උඩින් ඒ අය යන්නේ ඇයි? ඒගොල්ලන් කුසල් සංස්කාරය. ඒක පුණ්‍ය එර්ධියක්. කෙනෙක් ගුවන් යානයක ඉහළින් යනවා කියන්නේ ඒක පුණ්‍ය එර්ධියක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මයානු. තේන්න. එතකොට ඒ පුණ්‍ය එර්ධියට ලැබුණේ කුමන් නිසාද? පින නිසා. නමුත් ඒ පුණ්‍ය එර්ධිය ලැබුණ නිසා දැන් ගුවන් යානයෙන් බටහිර රටකට ගිහිල්ලා මැදපිර රටකට ගිහිල්ලා ඒ වාතුලින් ධර්මයෙන් ඈත් වෙලා කාමච්ඡන්දයන් වැඩෙනකොට පින නිසා දැන් එයා රැස් කරන්නේ මොකද්ද? අකුසලිය. තේන්න. ඉතින් ඕක අපි තේරුම් ගන්න ඕනේ. තේන්න. ඕක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අපිට මේ යම් ශාස්ත්‍රීය භාවයක් ලැබුණා නම් ලැබුණේ අපි කළා වූ පින්කම් තුලින් ලැබුණා වූ ඵලය. ඉතින් මේ පින්කම් තුලින් ලැබුණා වූ ඵලය ලැබෙද්දිම මහත්වෝ අපි දක්ෂ වෙන්න ඕනේ ඒ ඵලය ආයුෂ වර්ණයේ සැපේ බලය ධර්මාභෝධයේ උදෙසා යොමු කරගන්න. අරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරලා මේ දුකත් සැපත් දෙකේම අනිත්‍යභාවය අවබෝධ කරගැනීම උදෙසා ගමන් කරන්න. ඉතින් මේ මොහොතේ අපි මේ වර්තමානයේ ලැබුවා වූ ශාස්ත්‍රීය භාවය තුළ අපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දක්ෂ නැති වුණොත් ඒ සංස්කාරයන් නිත්‍ය වශයෙන් අරගෙන ඒ සංස්කාරයන් නිසා අපි අකුසල් වලට ගියොත් අනිවාර්යයෙන්ම මාත්‍යෝ නැවතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර පරමාවිශ අවුරුදු 10යි කියන මුර්ග සංඥාව සකස් වෙන තැනට තමයි අපි ඉස්සරහට ගලාගෙන යන්නේ. තේන්න. ඉතින් ඒ නිසා හැම වෙලාවම තමන්ට ලැබෙනා වූ සැපයක් ලැබෙනකොට තමන්ට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනකොට තමන් දක්ෂ වෙන්න තමන්ට මේ ආයුෂ වර්ණයේ සැපේ ලැබුණේ පෙර කළා වූ පින්කම් නිසාමයි. තේන්නාද? පෙර පයින් ගිහිල්ලා දංකද ඔසවගෙන ගිහිල්ලා දංකද කරේ තියාගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා මේ කළා වූ පින්කම් නිසායි මට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ. තේන්නාද? එහෙනම් එදා වින්දා වූ දුක කියන කාරණය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ දුක දුක් විඳලා පින්කම් කරලා මේ මොහොතේ ලැබෙනා වූ සැපේ කියන කාරණේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ නිසා තමන් මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණා නම් තමන් දක්ෂ වෙන්න ඕනේ මාත්‍යෝ මෙන්න මේ දුකත් සැපත් කියන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා උපේක්ෂාව කියන තැනට මුලින්ම එන්න. තේනවාද? නමුත් ඒ උපේක්ෂාව කියන තැනත් අනිත්‍ය වූ තැනක්. නමුත් මුලින්ම අපි උපේක්ෂාව කියන තැනට ඇවිල්ලා අපිට ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව තේනවාද? සීලයන්ට අදාළව භුක්ති විඳින්න දක්ෂ වෙන්න ඕනේ. දැන් මගේ පැවිදි ජීවිතයේ මේ වෙලාවේ මහත්වෝ කුසල් සංස්කාරයක් තමයි විපාක දෙන්නේ. තේරෙනවද? ජනප්‍රිය භාවය වේවා, සිව්පසය වේවා, මේ දායක සම්බන්ධතාව වේවා, මේවා තුලින් මොකද්ද මන් දකින්න මගේ ජීවිතේට කුසල් සංස්කාරයක් තමයි මේ විපාක දෙන්නේ. නමුත් මාත්‍ය අතීතේ මං අප්‍රමාණ වූ අකුසල් සංස්කාරයන් අත්විඳ. තේරෙනවද?
ඒ අකුසල් සංස්කාරයන් නිසා තනියම හඬපු අවස්ථා මගේ ජීවිතේ අප්‍රමාණ තියෙනවා. නමුත් එතන දැන් බලන්නේ ඒ අකුසලයෙන් මම මොකද්ද කළේ? අකුසලයේ කුසලයෙන් එදා යටපත් කළා. තේරුණාද? අකුසලයේ කුසලයෙන් යටපත් කරලා මුලින්ම මං ශක්තිමත් වෙලා අවසානයේදී කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍ය වශයෙන් දැක්කා. එනිසා මේ මොහොතේ මගේ ජීවිතයට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒවා එනකොට මං දන්නවා මේ මගේ ජීවිතයට කුසල් සංස්කාරයක් තමයි. එනිසා කුසල් සංස්කාරයක් විපාක දෙනකොට මාත්‍යෝ හැම වෙලාවම අපි දකින්න ඕනේ අකුසලයේ සැඟවිලා බලාගෙන ඉන්නවා කියලා. තේරුණාද? කුසල් සංස්කාරයක් විපාක දෙනකොට හැම වෙලාවම අකුසලයේ සැඟවිලා බලාගෙන ඉන්නවා. අකුසල් සංස්කාරයක් විපාක දෙනකොට හැම වෙලාවම කුසල් සංස්කාරය සැඟවිලා බලාගෙන ඉන්නවා. එහෙනම් මම දැන් මේ මොහොතේ මාත්‍යෝ මට ලැබෙන්නා වූ කුසල් සංස්කාරය මං අත්විඳින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලයට යටත්ව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මධ්‍යම ප්‍රතිපදාවට යටත්ව. එතකොට මා තුල සතිය සිහිය ගිලි වුණා නම් මම මේ ලැබෙන්නා වූ සිව්පසයට මේ ලැබෙන්නා වූ කුසල් සංස්කාරයෙන්ට මං රැවටුණොත් තේරුණාද? අනිවාර්යයෙන්ම අකුසලයේ පිටිපස්සේ බලාගෙන ඉන්නවා. තේරුණාද? එනිසා මම සමාජයට ඕනෑ විදිහට ජීවත් වෙන්න ගියොත් එතනදී අනිවාර්යයෙන්ම අකුසලයේ මට නැවත පහර දෙනවා. මොකද කුසල් අකුසල් අතීතේ කළා වූ දේවල් විපාකයේ පිණිස තියෙනවා. එනිසා හැම වෙලාවම මේ මොහොතේ අපි කුසලයක් විපාක දෙනකොට අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලයේ සැඟවිලා බලාගෙන ඉන්නවා කියන කාරණේ හිතන්න. එනිසා කුසලයේ විපාක දෙද්දී ගිහි පින්වතුන්ලා අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිල්පද පහ ආරක්ෂා කරගෙන තමයි ඒ කුසල් සංස්කාරය භුක්ති විඳින්න ඕනේ. එතකොට භික්ෂූන් හැටියට අපි ඒ කුසල් සංස්කාරයේ භුක්ති විඳින්න ඕනේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයටත් මධ්‍යම ප්‍රතිපදාවටත් අතාලු. එතකොට මං ඒ දෙකෙන් බැහැරව මේ සංස්කාරයන්ට ඇලුනොත් චෝදනා හැටියට, විවේචන හැටියට, කායික රෝග හැටියට ආයිමත් අකුසල් සංස්කාරය එළියට. මොකද අපේ පිටිපස්සේ අප්‍රමාණ වූ විපාක දෙන්න තියෙන අකුසල් සංස්කාරයන් තියෙනවා. තේනවා? ඒ නිසා මාත්‍යෝ අපි මේ මොහොතේ යම් සස්ත්‍රීක ජීවිතයක් ආවිෂ වර්ණේ සැපේ බලේ ලබන ජීවිතයක් ලබනවා නම් අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ මේ ආවිෂ වර්ණේ සැපේ බලය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනින් ඒක ප්‍රයෝජනෙට ගන්න. එසේ නොවුනොත් අපිම කළා වූ අපිම දුන්නා වූ දානයන්ගේ ඵලය අපි දුස්සීල භාවයේ දුක උදෙසා අපි ප්‍රයෝජනෙට ගත්ත වෙනවා මාත්‍යෝ. හරිද?